දරුවගේ අම්මයි තාත්තරයි මොකද වෙන්නේ? අම්මා දෙකම මාරෙන් දාලා ගියේ. තාත්තා හිරේ ගියා. හිරේ ගියා. දැන් ඉන්නේ හිරේ. ආපු දේ කරා. දැන් අවුරුදු 20කට හිරේ ගියේ. දැන් අවුරුදු 3යි ගිහිල්ලා. ඉතින් මේ දරුවා අවුරුදු 3 දෙකම මාරයි අම්මා දාලා යනකොට. අම්මා වෙන විහාරයක් කරගෙන මං තමයි ඉතින් බලාගන්නේ. වයස කීයද පුතාට? පුතාට දැන් 6යි වයස. ඉස්කෝලේ එක වසර යන්නේ නබඩ වෙවි ඉස්කෝලේ. ගල් කඩලා ගල් එයා ගල් ගන්නවා මම ඔය කුලියක් අහන කුලියකට යනවා. එහෙම තමයි ජීවත් වෙන්නේ ඉස්කෝලේ යන්නත් බිරිඳ නයිටි. ඒ සේරලා තමයි උදව් කරන්නේ ඉස්කෝලේ අපේ සත්තර නම් මොකද්ද? පසින්දු වුණා. නම් මොකද්ද? පසින්දු. පසින්දු විතරද? ඉදිරි කොටස. ඈ? අන්සේ දියා බලන්න. ආත් බැග්. ගන්නට ගන්න. මොකෝ? ඈ? Thank you again. Thank you. පින්සිදේන නම පසිඳු කී අවසරද එක අවසරයි හොඳ මෙයාලුවගේ නම කියන්න මට ජයනි එයා ගොඩක් හොඳයිද ඈ කතා බහ කරලා හොඳින් ඉන්නවද හැමදාම ඉස්කෝලේ යනවද ටීචර්ගේ නම මතකද? රසික ටීචර්. රසික? ඔව්. හා මතකයි නේ? ඔව්. හොඳට ඉගෙන ගන්න ඕනේ. හා. අයිබෝවන්. පෙරවන් සරණයි. ජේසු පිටේ හැම දිනකටම පත්පත සමාජ සත්කාරයේ අපි තවත් අඳුරු ජීවිතයක් ගත කරන පවුලක් බලන්න ආවා. අනුරාධපුර නබඩව කියන ගම්මානයේට මේ කතාව ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ අය ජීවත් වෙන පරිසරය සහ මේ පවුලේ කතාව මේ පුංචි පුතාගේ නම පසිඳු වයස අවුරුදු 5යි මේ ඉන්නේ අම්මා කියලා ඔබ හිතන ඇති මේ ඉන්නේ මේ පසිඳුගේ ආච්චි ඉතින් ඊට පස්සේ අපිට එන ප්‍රශ්නේ තමයි මේ පසිඳුගේ අම්මයි තාත්තයි කෝ කියලා අපි කනගාටුවෙන් වුණත් අද කියන්න ඕනේ අවුරුදු 22කට කළ වැරද්දක් හේතුවෙන් අවුරුදු 22කට සිරගත වෙනවා මේ පසිඳුගේ තාත්තා දැන් මේ වෙනකොට අවුරුදු 2ක් වෙනවා ඔහු සිරගත වෙලා. ඉතින් පියස් සෙනෙහස අහිමි වෙලා අසරණව ජීවත් වෙනකොට පසිඳුගේ මව විදේශගත වෙනවා. විදේශගත වෙලා ටික කාලයකට පස්සේ ලංකාවට ඇවිල්ලා වෙනත් විවාහයක් කරගෙන දැන් පසිඳු බලන්නේ නැහැ. පසිඳුගේ අම්මා කියලා පසිඳු ආදරෙන් ආමන්ත්‍රණය කරපු අම්මව පසිඳු අමතක කරලා දැන් අම්මට සහ තාත්තට ඉන්නේ මේ ආච්චි ඒ වගේම වයස අවුරුදු 60ක් වෙන සීයා. ඔහු ජීවත් වෙන විදිය ගැනත් අපි ඔබට කියන්න ඕනේ. වයස අවුරුදු 60ක් වෙන මේ අසරණ සීයා ගේ පිටිපස්සේ තියෙන ගල් කන්දෙන් ගල් කඩලා තමයි ජීවත් වෙන්නේ. ඌට ගල් කඩන්න තරම්වත් හයිය හත්තියක් නෑ අපි ගිහිල්ලා බැලුවාම. ඌට ඒ තරම්ම වයවෘද සහ විවිධ අසනීප නිසා ගල් කඩන්න විදිහක් නෑ. හිතේ හයියට ගල් ටිකක් කඩලා විකුණලා මේ පසිඳුව ආරක්ෂා කරනවා, පසිඳුව ජීවත් කරනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා අපි අද දවසේ මේ අසරණ පවුල බලන්න හිස්සපින්නාවේ නෑ. අපි සිහිපත් කරන්න ඕනේ මල්කාන්ති මහත්මියගේ ආදරණීය පුතුණුවන් වෙන සමිත් සඳරුවන් පුතාගේ 23 වෙනි උපන්දිනය වෙනුවෙන් ඇය අපට පරිත්‍යාගයක් කළා. මේ පවුල බලන්න එන්න වියලි ආහාර පාර්සලයක් අපි අරගෙන ආවා. ඉතින් අපි අද දවස මතක් කරන්නට ඕනේ 2020 වසරේ 3 වෙනි මාසේ 12 වෙනිදා අද ඔහු 23 වෙනි උපන්දිනය සමරනවා සමිත් සඳරුවන් පුතා. ඉතින් මේ පුතණුවන්ට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා, නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අපි ආරාධනා කරනවා මේ පසිඳු පුතා මේ අසරණ කොළු පැටියා ජීවත් වෙන පරිසරය ඔබට පෙන්වන්න කියලා ඔබට පේනවා ඇති මේ වහල මේ වෙනකොටත් දිරාපත් වෙලා කොයි මොහොතක කඩාගෙන වැටේද කියලා කියන්න බෑ. ඉතින් මේ ආච්චි සීයා හැඬු කඳුලෙන් ඉල්ලන්නේ ඔවුන්ට නිවසක් හදලා දීලා මේ දරුවගේ ජීවිතය සුරක්ෂිත කරන්න අවශ්‍ය පරිසරය
හදලා දෙන්න කියලා. ඔබට පුළුවන් නම් යම් විදියකින් මේ නිවසේ කාමර දෙකක් අපරාරු කරලා එහෙම නැත්නම් තවත් කොටසක් එකට එක් කරලා මේ අයව සුරක්ෂිත කරන්න මෙයාට ජීවත් වෙන්න පුළුවන් පරිසරය හදලා දෙන්න හැකියාවක් තියෙනවනේ. ගොඩක් වටිනවා. ඒ වගේම ලොකු පිනක්. අද උදේ ඉඳලා මේ පසිඳුගේ ආහාරය අපි දැන් මේ ගමට එනකොට මේ වෙලාව හවස 4ට කිට්ටුයි. උදේ ඉඳලා ආහාර වෙලා තියෙන්නේ මෙන්න මේ කව්පි. කව්පි කාලා තමයි මේ පසිඳු අද උදේ ඉස්කෝලේට ගිහිල්ලා ගෙදර ඇවිල්ලා ආයෙත් කව්පි කාලා තමයි තාමත් ජීවත් වෙන්නේ. මොකද ඔවුන්ගේ ආර්ථිකයේ තරම්ම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. තියෙන පසිඳුගේ ආච්චි පසිඳුට කන්න වෙලා දෙන කුස්සිය. ළඟ ඉන්න සිංහල අලුත් අවුරුද්ද ගත කරන්න මොවුන්ට කිසිම අරමුණක් නැහැ. ඉතින් අපි ඔබෙන් ඉල්ලන්නේ මේ අසරණ පවුලට කරන්න පුළුවන් උපකාරයක් කරලා දෙන්න කියලා. ටොයිලට් එකක් නැහැ නේ? ටොයිලට් එකක් නැහැ. කැලේට යන්නේ. කැලේට යන්නේ නේ? ඔබට අහනවා ඇති. නිදක් නැහැ. වතුර ටික ගන්නාර අල්ලපු ගෙදරට යන්නේ. ගෙදරට යන්නේ. බාගෙට නිම කරපු වැසිකිළියක් තියෙන්නේ. ඉතින් සනිපාරක්ෂක කටයුතු කර ගන්නවත් ඔවුන්ට අවස්ථාව නැහැ. මේ ඔබට පේනවාද මේ කැලේ? මේ කැලේට තමයි ඔවුන් වැසිකිළි සඳහා භාවිතා කරන්නේ. ඔබට පුළුවන් නම් මේ වැසිකිළි හදලා දෙන්න ලොකු පිනක් කියන එක අපි ඔබට මතක් කරන්න ඕනේ. බයිසිකලිය. බයිසිකලිය කරන් දුන්නොත් කොහෙද යන්නේ බයිසිකලිය? ඉස්කෝලේ. ඉස්කෝලේ යනවා. හොඳයි හොඳයි. උදේ ඉගෙන ගන්නද එහෙම උනොත්? ඈ? ආ අලුත් අවුරුද්ද රැඳුම් ගත්තද? ගත්තා? බොරු කියන්න එපා. ඈ? ඇඳුම් ගත්තා? කොහෙන්ද ඇඳුම් ගත්තේ? නෑ. ඇඳුම් ගත්තේ නෑ නේද? ඇඳුම් ගන්නේ කොහෙද නේද? කන්නත් තියන්නේ. බයිසිකලිය කරන් දුන්නොත් ඉස්කෝලේ යනවද? හොඳට ඉගෙන ගන්නවා. හා හා. එනම් අපි බයිසිකල කරන් දෙන්න හොඳේ. ඔබට පේනවා ඇති මින්නහා ඔවුන්ගේ අසරණතාවය පිළිබඳව කිසිවක් අපිට සඳහන් කරන්නේ නැහැ. ඉතින් උපකාර කරන්න කියලා අපි හැමදෙනාටම ආරාධනා කරනවා. අපි ඔබට කියන උපකාර කරන්න කියලා මෙන්න මේ ආච්චිගේ ගිණුම් අංකය KL කුලරත්න හොරෝපතාන තමයි ලංකා බැංකු ශාකාව. ගිණුම් අංකය මතක් කරන්නම් 740487823 740487823. අපි ආරාධනා කරනවා KL කුලරත්න ලංකා බැංකුව හොරෝපතාන මේ ගිණුමට ඔබේ මුදල් බැර කරන්න, මේ අසරණ පවුලට උපකාර කරන්න, පසිඳුගේ මුහුණේ සිනාවක් ඇති කරන්න, අලුත් අවුරුද්දට ඇඳුම් ටිකක් ගන්න. ඔහු කිව්වා අපිට බයිසිකලයක් ඕනේ කියලා. තව මොනවද ඕනේ කියන්නේ පසිඳු? මොනවද ඕනේ කිව්වේ? ඈ? පර්ණේ මොකක්ද දිල්ලෝ නේද පෙන්වන්නේ? මොකක්ද? ජැකට් එකක් කිල්ලෝනේ. ආ ඇඳුම් ඇඳුම් කියන්නේ. ඉතින් හැමදෙනාටම අපි ආරාධනා කරනවා පුළුවන් විදිහට උපකාර කරන්න කියලා. අවසාන මොහොතෙන් අපි නැවතත් සිහිපත් කරනවා ලෝකෙම වෙලාගත් කොරෝනා වෛරසය ලෝකේ පුරා ව්‍යාප්ත වෙලා යන්නේ. විපත්පත සමාජ සත්කාරයත් එක්ක අත්වැල් බැඳගත් විදේශගත ශ්‍රී ලාංකික බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ හැම දිනාටම අපි තුනුරුවනි ආශිර්වාදය ජේසු පිහිට ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම ඒ උවදුරෙන් ආරක්ෂා වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ජේසු පිහිටයි.
සර් මීලන් යමන් බලාගන්න යාගේ අම්මත් නෑ තාත්තත් නෑ. තාත්තා වෘදු 20කට හිරේ ගිහිල්ලා ඉන්නේ. අම්මා වෘදු දෙකම අරින් දාලා ගියේ. ඉතින් 100 යෝජි තම බලාගන්න 100ට වෘදු 60යි. ගල් කඩලා තම ජීවත් වෙන්නේ අපි බොහොම මාරෙන් කන්නේවත්. ඊට මක්කඩ මන්නේ ඔක්කොම විකුණලා ගියක් නෑ ඉන්නේ. පුළුවන් නම් උදව්වක් කරලා ගේ ටිකක් හදලා දෙන්න. ලැට් එකක් නෑ, ටොයිලට් එකක් නෑ, යන්න ලිඳක් නෑ, වතුර ටිකක්වත් බොන්න අල්ලපු ගෙදරින් තම වතුර ටිකක් ගිනින් ලැබුණේ. මේ අසරණ දරුවට ඊට වෙන්න අම්මා තාත්තා හිරේ ගිහින් අවුරුදු 20කට අම්මා දාලා ගියේ අවුරුදු දෙකම ආරේ. මං තම බලාගන්න පුළුවන් විදියකට පුළුවන් තරම් උදව් උපකාරයක් කරන්න මේ දරුවා වෙන්නේ. ඉඩමක්වත් නෑ ගොවිතනක් කරාගෙන කණ්ඩා අපට කුලි කරාගෙන තමා ජීවත් වෙන්නේ. ඔය ගල් කෑල්ලක් කඩලා එහෙම ඉන්නෙත් බොහොම අමාරුවෙන්. දැන් කඩාන වැටෙන්නත් ළඟයි ඉන්නේ ගෙදර. ඕ වැටි වැටි අම්මා මට බොරු කියලා කිව්. මේ ත්‍රි සත්‍ය අපි අතරේ දාලා මම මේ ගල් කඩ කඩ නොයෙක් දහ දුක් විඳ විඳ මේ දරුවා අදටත් ජීවත් කරන්නේ මම. පියාණන්